සුභ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත. රියානතුරු දෙකකින් හතර දිනක මිය ගොස් හය දිනකට තුවාල. ගංගමතුරෙන් හානි වූ කොළොන්නාවේ නිවාස 9000කට ආධාර. වැස්ස අද සිට වැඩි වෙයි. දේශීය ගොවියා රැකගන්න කුරහන් සහ තල ආනයන අත්හිටුවේ. සුෂ්මා ස්වරාජ් ಭಾರತ දේශයට සමුදෙයි. රියානතුරු දෙකකින් හතර දිනක මියගොස් තවත් හය දිනක තුවාල ලබා තිබෙනවා. මොනරාගල වැල්ලවාය මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලැබුවා. මියගොස් ඇත්තේ ලොරි රථයේ හා වෑන් රථයේ ගමන්ගත් 51 හැවිරිදි හා 63 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබුවන් වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර මීගමෝ ශාන්ත කිතුලා ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා චන්ත විමසීම පැවැත්වීමේ හැකියාව අවම බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කුරුණෑගල පොල්පිටිගම සියමලන්කමුව ප්‍රදේශයේ වයඹැල ව්‍යාපෘතියෙන් ජලයේ අහිමිව සිටින ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීමට ගෙන ඇති තීරණය හමුවේ එම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියා. සිංහල මුස්ලිම් මෙන්ම ආදිවාසී ජනතාවද මෙම අවස්ථාවට සහභාගී වුණා. මැතිවරණ කොමසාරිස්තුමනි, ඔබතුමා මේ වෙනකොට දැන් කුමන ඡන්දයකටද සූදානම් වෙන්නේ? අපි තවමත් විශ්වාස කරනවා පළාසභා ඡන්ද විසීම තියන්න පුළුවන් වෙයි කියලා ජනාධිපතිවරණයට කලින්. නමුත් අපි ජනාධිපතිවරණය අනිවාර්යෙන් නොවැම්බර් 15ත් දෙසැම්බර් 7ත් අතර තියෙනවා කියන එක දන්නවා. හැබැයි පළාසභා ඡන්ද විසීම මේ වර්ෂයේ ජනාධිපතිවරණයට කලින් තියන්න නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් තව දින 10ක්වත් යන කලින් නොලැබුණොත් අපට ජනාධිපතිවරණයට පෙරේ තියන්නට බෑ. නමුත් අපි උත්සාහයක් දරනවා අඩුම ගානේ ජනාධිපතිවරණයෙන් පස්සේ හරි මේ පළාසභා ඡන්ද විසීම තියන්න ඕනේ කියන මතය පනතක් හරි පාර්ලිමේන්තුවේ සම්මත කරන්නයි කියලා අපි දේශපාලන පක්ෂවල अधिकारण දේශීය ගොවියා රැකගැනීමේ අරමුණින් කුරහන් මෙන්ම තල ආනයනයේද අත්හිටවන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කළ වැව් 10ක් ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ලෝක බැංකු ණය ආධාර යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. අපි උඳු වලට රුපියල් 200ක බද්දක් දාලා තියෙනවා. පිට රටින් ගේනවා නම් උඳු කිලෝ එකක් රුපියල් 200ක් බද්ද ගෙවන්න ඕන. දැන් මේ බද්ද දාලා තියෙද්දි අපි දැක්ක පියලි කරපු උඳු ගේනවා. එතකොට මේ බද්ද අහුවෙන්නේ නැහැ ඒක පරිප්පු බද්දට අහුවෙයි. මම ඒ පස්සේ කිව්වා එහෙනම් පියලි කරපු උඳු ගේනවා නම් රුපියල් 400ක් කරන්න. දැන් එතකොට උඳු වලට මුං වලට කව්පිය වලට අපි ඒ ධාන්‍ය වර්ග තුනටම දැන් තියෙන බද්දට වැඩිය පියලි කරලා ගේනවා නම් ඒ ගාන දෙගුණයක් කරන්න. ඒ ඕගොල්ලන්ව ආරක්ෂා කරා. දැන් මෙහෙ මුං ඇට වැව්වට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් හොඳ මිලක් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පිට රටින් කුරක්කන් ගේන එකත් නවත්තා. එතකොට පුළුවන් තවත් කෙනෙකුට කුරක්කන් ගේන්න. අනිත් එක තමයි තලවලට හොඳ ඉල්ලුමක් තියෙන. දැන් තලවලටත් මම කියන්නේ අඩුමතරමේ යලේ තල ටිකක් ඉස්සත් හරියටම මාස් ගන්නේ ගොයම ඉවර වෙලා ඉවර වෙච්ච ගමන් තල ටිකක් ඉස්සත් අපිට යලට තල ආදායමක් ගන්න. ඒක නිසා අපි මේ ගැන හිතන්න වෙන අලුත්. එහෙම වුණොත් තමයි ගොවියගේ අතට කීයක් හරි එන්නේ. කොළඹ වරාය පිවිසුමේ දිහිවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 13 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව හා වරාය පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. වරාය පිවිසුම අසල දිහිවර කටයුතු වල යෙදී සිටි මෙම පිරිස ඒ සඳහා යොදාගත් යාත්‍රා තුලක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් දික්කෝ විට හා පල්ලියවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ. වරාය පිවිසුමේ දිහිවර කටයුතු වල නිරත වීම ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට බාධාවක් මෙන්ම දිහිවරින් අනතුරු පත්වීමේ අවදානමක්ද පවතින බවයි නාවික හමුදාව පවසන්නේ.
දෙදහස් දහසේ වසරේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානියටපත් නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ හානියටපත් නිවාස සඳහායි. ගංවතුරෙන් හානියටපත් එහෙත් මෙතෙක් හානිය තක්සේරු කරන මැති එක් නිවසකට රුපියල් 20,000 බැගින් වන කරුණා සහගත දීමනාවක් ලබා දීමයි මේ අනුව සිදු කෙරෙන්නේ. ඒ නිවාස එකක 8879ක් වෙනුවෙන් කලමැටිය දීවරවරා ඉදිකිරීම හේතුවෙන් අගතියටපත් මාදල් දීවර කාර්මිකයන්ට සම්පූර්ණ වන්දි මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වුණා. ඒ එක් අයෙකුට රුපියල් මිලියන 5 බැගින් වන්දි මුදල් ගෙවීමටයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීම සඳහා සහන කාල සීමාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. බදු හෝ තීරුබදු නොගෙවන ලද මත්පැන් භාවිතය වැළැක්වීම, සුරාබදු ආදායම තවදුරටත් සුරක්ෂිත කිරීම, ව්‍යාජ මත්පැන් භාවිතය වැළැක්වීම මෙහි අරමුණයි. මීරිගම ප්‍රදේශයේ තුල ත්‍රිභාෂා අධ්‍යාපනය සහිතව නව මිශ්‍ර ජාතික පාසලක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. වෙල්ලම්පඩ පොලිස් ස්ථානයේ තිබූ නඩු පහඬ ලෙස ලේඛනගත කර තිබූ බණ්ඩාපිහි සහ පොරෝකිහිපයක් ආපසු බහර දීමට සූදානම් වූ එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. වෙල්ලම්පඩ මුස්ලිම් දේවස්ථානයෙන් පොලිස් ස්ථානයේ බාරයට ගෙන තිබුණා බණ්ඩාපිහි 76ක් සහ අත්පොරව 13ක්. මේවා වෙල්ලම්පඩ පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ ලේඛනයට विशेष राजनीमी පිළිබඳව පොලිස් මූලස්ථානයේ අවධානයට ලක්වීමෙන් පසුව ලබා දුන් උපදෙස් මත මහනුවර බාර නියෝජ්‍ය පොලිස්පති වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. එම මන්නාපීසා අත්පොරව ආපසු බාර දීමට සූදානම් වුණු වෙලම්බඩ පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල බණ්ඩාර යන නිලධාරියාව වහාම මහනුවර පොලිස් ස්ථානයේ වෙත ස්ථාන මාරු කරමින් ඔහුගේ රාජකාරී වැඩ තහනම් කිරීමටද ඔහු ලක්කරු ලැබුවා. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ආරම්භ කර තිබෙනවා. ආයතනයක් සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී රටමෙන්ම ආයතන සේවකීන් ගැන සිතා නිවැරදිම තීන්දුව ගත යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එසේ තීරණ නොගන්න අවස්ථාවලදී ආයතන කඩාවැටීම වැළැක්විය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරී මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ වරාය මෙහෙයුම් කළමනාකරණ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 40 දිනක සඳහා මෙහිදී ඩිප්ලෝමා පිරිනැමුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ආයතනයක් සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේදී දේශපාලනය සම්බන්ධ කර නොගත යුතු බවයි. ලලිත් අතුලත් මුදලි මේ දිවංගත අමාත්‍යතුමාගේ දාර්ශනික පිළිබඳව මා රටට සේවයක් කරන්න තිබු කැපවීම පිළිබඳව කොයිතරම් ආඩම්බරයක් අපිට ඇති වෙනවද. එතුමා ගොඩනඟපු වරාය නිසා, එතුමා ගොඩනඟපු මෙම ආයතනය නිසා අද රටට කොයිතරම් ආදායමක් ලැබෙනවද? සේවකයෝ කී දෙනෙක් තමන්ගේ පවුල් දියුණු කරගෙන නඩත්තු කරගෙන ජීවත් වෙනවද? අනේ ඒ වගේ දර්ශනයක් සහ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරියට යන්න තමයි අපගේ උමනාව තියෙන්නේ. අපි හැමදාම නිවැරදි තීන්දුව తీරන නිසි වෙලාවට ගන්න ඕනේ. ඒ වගේම මානව සම්පත දියුණු කරන්න ඕනේ. වැඩ කටයුතු රාශියක් කරන්න ඕනේ. දැන් අපි ඉදිරියට යෑමේදී ආයෙත් පසුබහින්න බෑ. රටට නිවැරදි වෙන්න ඕනේ තීන්දුව, ආයතනයට නිවැරදි වෙන්න ඕනේ තීන්දුව, වැඩ කරන ඔබට නිවැරදි වෙන්න ඕනේ තීන්දුව. ඉනිසා අපි ඒ පිළිබඳව ඉදිරියට කටයුතු කරගෙන ගියලා අද ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්.
නායාමයේ අවදානමක් හේතුවෙන් පදිංචි ස්ථානවලින් ඉවත් කළ මතුගම වෝගන්වත්ත ප්‍රදේශයේ පවුල් සඳහා යෝජිත නව කම්මානයේදී කිරීම මෙවන විට කඩිනමින් ක්‍රියාත්මකයි. අමාත්‍ය පළණි දිගම්බර මහතාගේ මැදිහත් වීමෙන් වෝගන්වත්ත වතු සමාගමෙන් නොමිලේ ලබා දුන් ඉඩම්වලදී කෙරෙන මෙම කම්මානයේ නිවාස 39 කින් සමන්විතයි. वैगन मुदले रुपया लक्ष तुंसी अनुवाक मेह प्रगति स्वाबली मसंधा एक्सा जातिक पक्ष मतुकम प्रधान संविधायक जगत पिन्नुकुटे महताय तुलपिरिसाक एह निरीक्षण चारिकावक निरतवुना इडमद्दीला सल्लित दुन्ना अभी के वाले में आधा नहीं दें बागे के तरीके पर आए तावटी का इतनी आधा करने राज्य टे अभी ने मेवा के लोगों उधर वकार पे टो कोड़ा किस्तों थी कोड़ा कारण पास से मेरा जिंग आवाम पास था मेरे लोगों देख के टापी टे के वाल इडंग कुमार रंदी इला अभी टे वेलावड़ साल्लिया मुना गंभीर लिए संवर्धन वैरसरहाने आरते अनुराधपुर दिशरी के प्रदेश रसक संवर्धन काटे तुदे मेदिने वाले सिद्ध वन बा में आरते कार्डगास दिगलिए प्रदेश लेकम कोट्टासे ग्रामीय मार्ग कृषि मार्ग हा व्यवस्थान संवर्धने क्रीम सिद्ध एमिन भवते ने बा ग्राम नियंत्रण वसंत पाक सिद्ध करने एम संवर्धन काटे तुदे තම ගම්බිම්බල මෙවැනි සංවර්ධනයක් සිදු කිරීම පිළිබඳ ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා ගම්මාන 18 පුරාවටම සංවර්ධන කටයුතු කරනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වෙලා විශාල මුදලක් වැය කරලා තියෙනවා සංවර්ධන කටයුතු සඳහා යාපනයේ අර්ධත් දීපේ ග්‍රාමීය මාර්ග 48ක් සංවර්ධනය කිරීම මෙවැනි විට සිදු වෙනවා රන්මාවත් හා ගම්පෙල්ලිය වැඩසටහන යටතේ මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීමටයි පියවරගෙන ඇත්තේ यापनी अर्थद्वीपे दुष्कर प्रदेश रसक मार्ग मेयरते संवर्धने किरीम राजयार मुनाई मेम मार्ग संवर्धन कट्यूत वेनवेन राजय वेनकरति मुदले रुपयाल कोटी हताक मासयक एतुलत मेम मार्ग हतलिस अटेहि संवर्धन कट्यूत कडिनमिन अवसन किरीम राजयार मुनाई हंगवेल्ल लबुगम प्रधान मार्गे कापट अतुरा संवर्धने किरीम मेवन विट आरंभ कर तिबेनवा लबुगम कलटुआव जलाशवलट गमन किरीम संधा अधिराज्यवादी समेदिकल मेम मार्गे वसर गन्नावकिन निसी पत संस्करणेकट लक्नोवीमिन गेतलु रसक पेन्नगे तिबुना एपिलिबंद अवधान यमु कलवत मन राजे मेम मार्गे कापट अतुरा संवर्धने किरीमट पीवर गन लबुवे रुपया लक्ष 600 क मुदलक व्यय करमुनुई एम कटयुतु मेवन विट सार्थकव सिदुवेमिन पवतेनवा මොකද ගොඩක් කාලෙ ඉඳන් මේ පාරේ වල වල ගොඩවල යන්න බැහැ පොඩ්ඩක්වත් ළමයි එහෙම අරගෙන යන්නේ හරි අමාරුයි අවුරුදු ගාණක් තිස්සේ මේක හදන්න හදන්න කියලා තියෙනවා ඒත් හැදුවේ නැහැ ගොඩක් ස්තුතියි මේ පාර හදලා දෙන මට කිසිම බලධාරියෙකුගේ අවධානයක් යොමුුනේ නැහැ මේ පාර කාපට් කළා පාර හදලා දෙන්න යහපාලන ආණ්ඩුව පත් වෙලා ඉතින් අවුරුදු 4ක් යන්නත් කලින් මේක මේ පටන් අරගෙන මේ වැඩ කටයුතු කරන එක ගැන ඉතින් බොහෝම ජනතාවගේ ගෞරව මේ අවස්ථාවේදී පුද කරනවා जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमा कांबोजावे संचारेकट एक्वसिरिनवा ए कांबोज राज्ये विशेष नील आराधनावक् अणुवाय कांबोजियावे पोनोम्पेन जात्यांतर ग्वन्तुटुपलेन जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमा अद पेरवरुवे एरटट लंगावुना एहिदी जनाधिपतितुमा महत् हरसरिन पिलिगत्ते कांबोजिया नियोज अग्रामात्य सह राज्य मालिकावे अमात्य क्यू कन्हरित महता अतुलु एराट राज्ये इहल मट्टमे नियोजित पिरिसक् विसिन जनाधिपतितुमागे मेम संचारे तुलदी कांबोजिया राज्युवन नोरोडोम सिहमुनि मतितुमा हमुवीमट नियमितव तिबेनवा मीट अमतरव कांबोजिया अग्रामात्य हुन्सेन महता अतुलु एराट राज्ये इहल नियोजित पिरिसक् समग द्विपार्श्विक साकच्छा पवत्विमट नियमितायि देराट अतर आर्थिक वेलंद संचारक मेन्म बौद्धागमिक संबंधता पुलुल कर गैनीम पिलिबंद विशेष अवधानयक् यमुवनु अति ईट अदाल गिविसुम किहिपेकट එළඹීමට නියමිතයි මේ අතර අද පස්වරුවේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සම්මුලුවේ සමාරම්භක සැසිය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා ශ්‍රී ලංකාවත් කාම්බෝජියත් අතර විශේෂයෙන්ම ආගමික සහ සංස්කෘතික බැඳීම් අතින් සම්බන්ධතාවයන් පස්වැනි සතවර්ෂය තරම් ඈතට දිව යනවා විශේෂයෙන්ම වර්තමාන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවත් කාම්බෝජියත් අතර සම්බන්ධතා වඩාත්ම තහවුරු වූ ශක්තිමත් වූ යුගයක් වශයෙන් හඳුන්වා දෙන්නට හැකි මම චමුදිත සමරවික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කාම්බෝජියේ සිට නීති විරෝධී මත්පැන් සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා මත්පැන් විශවීම හේතුවෙන් මිරිගම ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත්වුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා
වර්තමාන මුදල් අමාත්‍යවරයා යටතේ કૃතිම රා තහනම් කළා හැම ගහක්ම ලියාපදිංචි කරයි නිෂ්පාදකයාගේ යටතේ. ඉතින් ඒක කරාට පෞසුගිය දවස්වල සංඛ්‍යා ලේඛන බැලුවාම ඒබැයි තියෙන්නේ ගස් 46000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවා මේක බොරුව. ඒ කියන්නේ එහෙමනම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොනවද කරේ? මේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරනකොට මේ වගේම පසුගිය දවස්වල කළුතර දිස්ත්‍රික්කයේ හවුනා ලංකාවේ තියෙන විශාලම නීති විරෝධී මත්පැන් ඉස්කාගාරය. ඒ අයිතිකරුට ලැබුණේ ලක්ෂ 5ක දඩයක් පමණයි. මං හිතන්නේ ඔහු ඒ ඉස්කාගාරයෙන් දවසකට ලක්ෂ 5ව 3ක් විතර ආදායමක් ලබනවා. පසුගිය රජයේ ප්‍රබලව හිටපු දැන්ටත් අලුතෙන් ආණ්ඩුවක් එනවයි කියලා මහා ලොකුට උජාරුවෙන් කතා කරන්නේ මෙන්න මේ ඉස්කාගාර වටලනේවත් නවත්තගෙන තවත් වැඩිපුර ඉස්කාගාර පටන් අරගන්න තමයි විපක්ෂයේ දේශපාලඥයෙක් තමයි ඔහුගේ තමයි මේ ඉස්කාගාර වෙන වෙන අයගේ නම් වලින් තිබුණාට. ඉතින් මෙවැනි දේශපාලන බලපෑම් තිබෙනවා. මෙවැනි මියයායම් මෙවැනි ඉස්කාගාර වැටලීම් වලින් පේනවා මේ රටේ මේ තියෙන තත්ත්වය නිසා පොලිසියත් සුරාබදු විපාර්තයත්වත් එකතු වෙලා වහාම මේවා මර්ධනය කිරීමට දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා මා ඉල්ලා හිටිනවා. අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයේද ඉහළ යන අතර මුහුද රළුවන බැවින් දිවර හා නාවික ප්‍රජාව වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. දිවයිනේ උතුරු උතුරු මැද සහ වඹ පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැය 50-60 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එවැගේම උතුරු උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැය 70 පමණ දක්වා ක්ෂණික වේල යෑමේ හැකියාවක් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී පවතිනවා. අද දිනේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නීතලික කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව දිවයිනේ බස්නාහිර සබරගම මධ්‍යම දකුණු සහ වම් පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. එවැගේම මන්නාරම යාපනයේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. බස්නාහිර මධ්‍යම වයඹ සහ සබරගම පළාත්වලත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක දඩ වර්ෂා පතනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk